සුබ දවසක් සියලු දෙනාටම අද කියලා දෙන්න හදන්නේ Photoshop basic tutorial එකක් මුලින්ම මෙන්න මේ ආකාරයට Photoshop on කරගන්නවා Photoshop software එක open කරගත්තාම මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්වන්නේ මේකේ වම් පැත්තේ ඉහළින් තියෙනවා menu bar එක මේකෙ මෙන්න මෙහෙම file edit image ඒ වගේ දකින්න පුළුවන් වම් පැත්තේ පහළට වෙන්න තියෙනවා ටූල්ස් ටික. ඒ වගේ මේ ටූල් වලට එකින් එකට අදාළ ටූල් ඔප්ෂන් බය එක තියෙනවා. මෙන්න මේ ටූල් එකකින් එකකට වෙනස් කරනකොට මෙතනින් ඔබට පේනවා මේවා වෙනස් වෙනවා. ඒ වගේම දකුණු පැත්තෙන් තියෙනවා කලර්ස් පැනල්ස් ටික ලේයර්ස් ඒ වගේ පැනල් සෙට් එක තියෙනවා. ඒ පැත්තෙන් අපිට වැඩ කරනකොට ඒවා බලා ගන්න පුළුවන්. හරි අපි දැන් යමු මේකේ new file එකක් open කරගන්න විදිහ. එකට අපිට file ගිහිල්ලා new දෙනවා. එතකොට අපිට මෙන්න මේ වගේ එකක් open වෙනවා. මේකේ අපිට preset දීලා තියෙනවා. photo එකකට නම් මෙන්න මේ වගේ size ටිකක් තියෙනවා. print එකකට යනවා නම් මේ වගේ බලා ගන්න පුළුවන්. illustration එකකට ඊටස් web එකකට අපි මොන හරි දෙයක් නිර්මාණය කරනවා නම් මේ විදිහට තියෙනවා. phone වලට එක එක phone වල sizes මේ වගේ තියෙනවා. ඊටස් film and video වලට මේ වගේ. මම මේ ඊටස් අපිට පුළුවන් මේකේ වෙනස් කරලා හදා ගන්නත් මම මුලින්ම file name එකක් දෙනවා. tutorial කියලා. ඊටස් පික් අපිට වෙනස් sizes වෙනස් කරගන්න පුළුවන් මම මේකේ 1920යි 1080යි දීලා තිනවා මගේ monitor size එක මෙතනින් පුළුවන් අපිට pixel size නැත්නම් inch centimeter millimeters ඒ වගේ වෙනස් කරගන්නත් පුළුවන් මම pixel ම තියනවා resolution එක අපිට සාමාන්‍යයෙන් 72 තියන්නත් පුළුවන් computer එකකින් phone එකකින් ඒ වගේ web එකකින් වගේ බලන්න දෙයක් නිර්මාණය කරනවා නම් අපිට 72 100ක් වගේ තිබ්බොත් ඇති. හැබැයි මේක print කරන දෙයකට අපි නිර්මාණය කරන දෙයක් නම් resolution 300ක් වගේ තියාගන්න ඕනේ. උපරිම ප්‍රමාණය වගේ අපි දාගන්නවා. ඒ වගේම color mode එක වෙනස් කරගන්න පුළුවන්. RGB colors ගොඩක් කරලා පාවිච්චි කරනවා අපි computer වල හරි website වලට ඒ වගේ දේවල් වලට අපි නිර්මාණය කරගද්දී CMYK color mode එක දාගන්නවා. print කරන දේවල් වලට අපි දෙයක් නිර්මාණය කරනවා නම් මම මේක RGB ම තියා ගන්නවා හරි අපි open කරලා බලමු create මේ ආකාරයට තමයි file එක open වෙන්නේ මේකේ දැන් අපිට පුළුවන් විශේෂ දෙයක් tool වලට යන්න කලින් මෙන්න මේ layers panel එක මේකේ අපිට new layers දාගන්න පුළුවන් ඕන තරම් මේ layers වල තමයි අපි දෙන photo text එකක් දෙනවා නම් text එක ඒ වගේ දේවල් අපි දාගන්න දේවල් මේ layers වලට තමයි දාගන්නේ මේ පෙන්වන්නම් මම එයාකට මෙන්න මේ වගේ photo එකක් අපිට මේ layer එකක් විදිහට ඊට පස්සේ මේ logo එක මම දාගෙන තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ text layer එකක් මේ වගේ layers වලට අපි දාගෙන අපේ වැඩ පහසු කරගන්න තමයි ගොඩක් මේ වගේ layers වලට දාගත්තාම වැඩ කරගන්න ලේසියි අපි දැන් ටූල් එකකින් එක බලමු මේ කොහොමද මේ වැඩ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා මුලින්ම move ටූල් එක අපි මේ මවුස් පොයින්ට් එක මේ ටූල් එක උඩ තරන් ගියාම පොඩි animation එකකින් පෙන්නවා ඒකේ ඒ ටූල් එකෙන් වෙන දේ සරලව බලමු අපි දැන් මේ වගේ move ටූල් එකෙන් අපිට මේ තියෙන layer එකක් හරි අපේ තියෙන image එකක් photo එකක් මෙන්න මේ ලෝගෝ එක කියලා හිතමු අපි මේ ලෝගෝ එක අපිට මෙහෙම සිලෙක්ට් කරලා අරගෙන යන්න පුළුවන් අපිට අවශ්‍ය තැනකට. ඒ වගේම දැන් මේ text tool එක නම් text layer එක නම් මෙහෙම අරගෙන යන්න පුළුවන් අපිට මේ move tool එකේ. ඒ වගේම මේ photo එක මෙහාට කරනවා නම් මෙන්න මේ ආකාරය. ඒ වගේ මේ ටූල් එකෙන් මේ වගේ photo එකක් වගේ size වෙනස් කරනවා නම් මෙන්න මේ ආකාරයට අපිට මේ move tool එකෙන් අපිට එහාට මෙහාට කරන්නත් පුළුවන් අපිට size එක වෙනස් කරගන්න.
මේ දේවල් කරගන්නත් මේ මූ ටූල් එකෙන් පුළුවන්. මම ෆොටෝ එකක් ඇඩ් කරගෙන පෙන්වන්නම්. මේක උඩටම මම මෙන්න මේ වගේ ඩ්‍රැග් කරලා මේක උඩට මම අතාරිනවා. මේ වගේ ෆොටෝ එකක් අපිට එහාට මේ සයිස් වලට හදා ගන්නත් මේ මූ ටූල් එක ගොඩක් මේ වගේ මූ ටූල් එකෙන් අපිට මෙහෙම මේක සයිස් එක හදාගෙන මේ ආකාරයට හදලා ඉවරලා අපිට එන්ටර් බන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන ක්ලික් කරන්නත් පුළුවන්. හරි, මූ ටූල් එකේ අපිට මේ වගේ සරල දෙයක් කරගන්න පුළුවන්. තව දේවල් තියෙනවා අපි දැනට ප්‍රමාණවත් දැන් සිලෙක්ෂන් ටූල් එක අපි දෙවෙනි ටූල් එක විදිහට බලමු. අපිට දැන් සිලෙක්ෂන් ටූල් එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. එක දෙයක් විදිහට අපිට මෙන්න මේ ෆොටෝ එකේ අපිට මෙන්න මේ කොටස අපිට අයින් කර ගන්න ඕන. මේ වගේ සිලෙක්ෂන් එකක් අපි දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඩිලීට් කී එකෙන් කීබෝඩ් එකෙන් ඩිලීට් කරොත් අපිට මෙන්න මේ ආකාරයේ මකා ගන්න පුළුවන්. සිලෙක්ෂන් ටූල් එකේ අපිට මෙහෙම වෘත්තාකාර හැඩයකට අපිට මේ කොටස අපිට පාන ඒ වගේ ඒවත් අපිට අයින් කර ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා මේ වගේ සිලෙක්ෂන් එක අපිට දාලා අපිට මෙතනින් කලර් එකක් මේ වගේ අපිට කලර් හදා ගන්න දේවල් වලට නිර්මාණය කර ගන්න දේවල් වලට අපිට මේ සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මේ ලසෝ ටූල් එක බලමු. ලසෝ ටූල් එකෙන් ගොඩක් වෙලාවට අපි මෙන්න මේ වගේ ෆොටෝ එකක අපිට අවශ්‍ය කොටසක් කපලා ඉවත් කරගන්න වගේ ඒ වගේ දෙයකට අපි පාවිච්චි කරනවා. මම උදාහරණයක් විදියට මෙන්න මේ ආකාරයට මෙන්න මේ වගේ සිලෙක්ෂන් එකක් අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක කොපි ගිහිල්ල පේස්ට් කරගන්න බලන්න. ඇතර මෙන්න මෙතන ලේයර් එකක් වෙනවා අපිට විදිහට පේස්ට් වෙනවා. මේක අපි අයින් කරලා බලුවොත් මෙන්න මේ වගේ අපිට මොන විතර වෙන් කරලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බෑග්ග්‍රවුන්ඩ් අයින් කරගන්න මේ වගේ දේවල් වලට අපිට මේ ලසෝ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ මැජික් වොන්ඩ් ටූල් එක. මෙන්න මේ ටූල් එක. මේකෙන් අපි කරන්නේ එක වගේ තියෙන කලර්ස් ඉක්මනට සිලෙක්ට් කරගන්න විදියක්. දැන් මෙන්න මේකේ නිල් පාට අපි සිලෙක්ට් කරගන්න ඕන. මේ ටූල් එකෙන් අපිට මෙන්න මේ වගේ ඉක්මනට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ට් කරලා අපිට මේක ඩිලීට් කරගන්න ඕන. ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ කහ පාට එක ඕන නම් කහ පාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ ෆොටෝ එකක් මේ වගේ කොටසක් සිලෙක්ට් කරගන්නවා නම් මේ වගේ මේ සිදු පාට කොටස සිලෙක්ට් කරගන්නවා නම් මේ වගේ මෙතන මේවා සිලෙක්ට් කරගන්න මේ වගේ එක සමාන කලර් එකක් තියෙනවා නම් අපිට ඉක්මනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගෙන ඒවා ඩිලීට් කරන්න හරි කලර්ස් වෙනස් කරන්න හරි ඒ වගේ දේවල් වලට මෙන්න මේ මැජික් වොන්ඩ් ටූල් එක පාවිච්චි කරනවා. ඊළඟට අපි මෙන්න මේ ක්‍රොප් ටූල් එක. දැන් අපි මේකේ ඉමේජ් සයිස් එක අපි වෙනස් කරගන්න ඕන නම් මේ ෆොටෝ එකේ සයිස් එකට අපිට ක්‍රොප් කරගන්න ඕන නම් ක්‍රොප් ටූල් එක අරගෙන අපිට මෙන්න මෙහෙම
මේ ෆොටෝ එකේ සයිස් එකට අපිට හදා ගන්න පුළුවන්. ඊට සෙන්ටර් කරන්න එන්ටර් වන් පුළුවන් නැත්නම් මෙන්න මෙහෙම අපිට මේ මූණ සයිස් එක විතරක් ඕන නම් මේ මේ ගන්න අපිට දුන්නාම අපිට කොප් කරලා ගන්න පුළුවන්. ඒතරයි ගන්න තමයි අපිට ෆයිල් එකේ සයිස් එක පෙන්වන්නේ. इलाे फ्रेम टूल बल अभी सैजेट इकमें पास मैं मे आकार मे सैजेट मे फ्रेम अभी फोटो के अदा मे आकार इकमें एडिट कर फोटोशॉप ट्यूटोरियल के मैं मेवागे पास फ्रेम टूल अभी एडिट कर फोटो इमेज मैं लेकर संपूर्ण अरगने आई ड्रॉप टूल इतना खाली मैं ब्रश टूल कभी ब्रश टूल अभी टारगन अभी कमी अंदगा अभी राइट क्लिक कर ब्रश साइज विनाश कर साइज बड़ी करेंगे ब्रश तीन मेके ब्रश अभी मैं ब्रश टूल पवच टूल ई ड्रॉप मेकिंग अभी कलर एक सिलेक्ट कर फोटो के मैंने मे नील पाट होने के मे नील मे ई ड्रॉप टूल अरगे अभी आवश्यक क्लिक कर नील पाट लेना मे यो पाट होना मे मूने मेती पाट अभी उन्ना ब्रश कटे सिलेक्ट कर रहे मे ई ड्रॉप टूल अभी ब्रश की अभी कला कदम इतना ईड्रो पेट्रोल लेकिन मिन्न मेवा अभी कला सिलेक्ट कर ब्रश टूल अभी सामानी अभी पावच पुलवा इलाट अभी बल मैंने मेदे स्पोर्ट हीलिंग ब्रश टूल मेकिंग अभी मैंने मेवा पैच तीन तप एक अन कर बल मैं मेमे मेवा कलपाट पच दिन अभी मे टूल सिलेक्ट कर अभी पहास मे हरी तीन मे हर अभी सिलेक्ट कर अभी एक अन अनेक मैं कपी वेला मेकिता पहास अभी मे मूनक वगे तीन पेल अरे मे अंदमक तीन पेल के वगे अन कर मे टूल पटना स्पॉट हीलिंग ब्रश टूल इलाक बल मे क्लोन स्टैंप टूल मेक एवगेम देर गई मे फोटो के मे मूंगे मे हर तपिगे हदगा क्लोन स्टैंप टूल अभी पावच पुलवा सिलेक्ट कर मुलिम मेके अभी अवश्य प्रमाण अवश्य ओल टेक क्लिक कर अभी तिंदी अभी मे मूंगे मे हर अंदा ओडना ओल टेक क्लिक अभी एक क्लिक मौस क्लिक अभी तेल मे आकर अंदगा पेन तब दून हेपैन हर मेमे अभी एक कपिया क्लोन अभी क्लोन स्टाप टूल इवे दीवाल पावच मे मून पेल मे इवे दीवा अभी दिन मैं अभी
දැල්ලන් තිබුණා කියලා. ඒතර අපිට මේ ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක ගිහිල්ලා බ්‍රෂ් සයිස් එක අපිට අඩු කරගන්න පුළුවන්. අර බ්‍රෂ් ටූල් එක අපිට ගත්තා වගේම අපිට ඕල්ට් එක ක්ලික් කරලා අපි මේ හැරේ ක්ලික් කරලා එන්දහම අපිට ඒකේ මේ වගේ පහසෙන් අපිට අයින් කරගන්න පුළුවන්. ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක ඒ වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. में इरेस टूल इरेस टूल आप चित्र दिद्दी पावच मकान वगेम देखा पावच मे वे फोटो आप दस मेके मकान अभी आवश्यक अलग इरेस टूल सामान इरेस पावच इट पेंट बकट टूल पेंट बकट टूल आप संपूर्ण मे वे सिरसन दाल आप एक कला मे वे ना आप लस टूल आप हेड एक पेंट बकट मे वे एड कर पेंट बकेट टूल आप राइट क्लिक कर लो आप मे वे टूल पुलवा ग्रेडियंट टूल मेकअपेट गुडक विशेष टूल कलर्स आप मेन मे वे सिलेक्शन टूल मम्मी वे सिलेक्शन अद्दागन ग्रेडियंट टूल गेल मिगती आप मित्र तीन कलर्स दिनस तरी कलर्स दिखा वा प्रमाण को पुलवा मैं उड तीन मैंने मे कि आप कलर्स तीन दिखा पुल आप मैंने मेवागे अलग मित्र क्लिक कर लगता मैंने मेवागे पाट दिखा तू इट वा वे प्रमाण को मिक्स वेला हेद बैकग्राउंड ना मे वे सिलेक्शन वगे तेन अभी कलर्स दागान पुल तब मेना मे वे कारी ग्रेडियंट दागन पुल मे मे टूल पेंट बकट सामान्य कलर कटना ग्रेडियंट मे वे मिक्स वेला हेदन पुल कलर दिखा दागन पुल ग्रेडियंट दागान पुल इलाटिया मे ब्लर टूल ब्लर टूल आप आवश्यक इत एक मैं पास ब्लर कर ब्लर कर ब्लर कर पास उन्होंने इट वैसे शार्प टूल आपको शार्प कर कलर हेम बल बट पेन अरे शार्प कलर कदा कर शार्प टूल इट वैसे स्मज टूल आपको चित्र हेमंत पावच करना आप कलर देखा तुम्हारे आवश्यक प्रमाण आप मेन मे वे मिक्स कर कलर गुट पेहदल पे मे वे कलर्स देखा मिक्स होने भी दिए फोटो आप ओन देखा मिक्स कर लाटना था दागन पुलवा स्मच टूल देखा अरे एक ट्राई क्लिक कर लिया टूल तो ना बला करना पड़ेगा इलाकते ना बर्न टूल लेकर आप उन्होंने सक कल एक बर्न कर मैं मित्र बोलो बर्न कर बोला अंदर रुपये अभी फोटो एक होना अभी मैं अरे बर्न कर बेल दस एक मानते कदम इतना टूल लेकिन शार्पना
මේ හැරි අපි ලයිට් කරගන්න මේ වගේ කලර් එකක් වුණා දැන් ස්ටෝල් එක ස්පොන්ජ් ටූල් එකෙන් වෙන්නේ කලර් එකේ සැචුරේෂන් එක තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ ඔබ අමුද පේනවා ඉතින් කලර් එක පොඩ්ඩක් වෙනස් වෙනවා මොනවයි කාරණේ සැචුරේෂන් එකේ වෙනස්කම තමයි අපිට එකින් බලන්න පුළුවන් හරි අපි ඒ ටූල් එකත් ඉවරයි දැන් අපිට විශේෂ ටූල් එකක් තියෙනවා මෙන්න මේ පෙන් ටූල් එක අපි බලමු පෙන් ටූල් එකෙන් මොන වගේ ක්‍රියාකාරකම් කරන්න ඕනේ එක දෙයක් අපිට පුළුවන් මුලින්ම අපිට දැන් මේ වගේ ෆොටෝ එකක අර මේ ලසෝ ටූල් එකෙන් කරගත්තා වගේ අවශ්‍ය කොටස කපලා ඉවත් කරගන්න වගේ දෙයකට මේ පෙන් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ අතට මම පෙන්වන්න. අපි මුලින් ඕන කොටස මෙන්න මේ වගේ පෙන් ටූල් එකකින් ඇඳගෙන මෙහෙන් අපිට අවශ්‍ය කොටස ඉතා පහසුවෙන්ම මෙහෙන් zoom කරලා අපිට මේ ඉතා නිවැරදි ආකාරයට ඉවත් කරගන්න හැමදාම මේක තියෙන පහසුව තමයි අපිට මේ මුලින් මෙරදුනොත් නැවත අපිට මෙන්න මේ direct selection tool එකට ගිහිල්ලා අපිට මේ කොටස් අපිට ආයේ හදා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට නිතන් මේ මම ඉතින් ඉවරදෝ කරන්න උත්සාහ කරන්නේ ඔබට බලා ගන්න මේ වගේ ආකාරයෙන් මම කරන්නම් හරි මේ වගේ ඊට පස්සේ අපි මේකේ right click කරලා මේක selection කියන එක දෙනවා මේක මම බින්දුවම තියනවා මෙන්න මේ ආකාරයේ ඊටතර selection එකක් හැදෙනවා ඒක ඊට පස්සේ අපිට edit copy කරලා edit paste දෙන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේකේ ඊට අනිවාර්යයෙන් අපිට මේ මූණ කොටස කපා ගන්න පුළුවන්. මේක එක ක්‍රමයක් මේ වගේ paint tool එක භාවිත කරලා කරන්න පුළුවන්. තව චිත්‍රන් දිදිත් අපිට ගොඩක් වෙලාවට මේ paint tool එක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේ මූණම අපිට මේ වගේ මේ වගේ අපිට මේක සිලෙක්ෂන් එක දාලා අපිට දැන් ID double tool එකෙන් මේ කලර් එකම අපිට සිලෙක්ට් කරලා අපිට new layer එකට ගිහිල්ලා අපිට මේක විතරක් නෙමෙයි අපිට ගොඩක් දේවල් මේ pen tool එක පාවිච්චි කරලා ඇඳ ගන්නත් පුළුවන් අපිට කැමති හැඩයක් මේ වගේ හැඩ අපි ඊළඟට බලමු text tool එක පාවිච්චි කරන විදිහ මේ වගේ අපිට text එකක් දාගන්න විදිහට මෙන්න මේ T අකුරෙන් පෙන්නනවා අපිට ඒක click කරලා type කරගන්න තියෙන අවශ්‍ය තැන අපි මේ වගේ click කරගන්නවා
මෙතනින් සයිස් අපිට වෙනස් කරන්න පුළුවන් මෙතනින් ෆොන්ට් එක අපිට වෙනස් කරගන්න පුළුවන් ෆොන්ට් අපිට තියෙන විදිහට මම මේක ටයිප් කරගන්නම් टाइप कर मैंने मेतन क्लिक कर मूव टूल करना मैंने मेतन अपीट पेन मे टेक्स्ट टूल अदाल मैंने मे कैरेक्टर मेकअप नेता विंडो वर्ट गेहिल मैंने मे कैरेक्टर गेन दागन इतना मेट फोन टोल अदाल विनकर पास पुलवा पेन लिखता मे कैरेक्टर पेन मेतन आप कल एक फोन टे कल एक आप विनकर फोन टे साइज़ एक लुक मेतन फोन टे विनकर मेवैते लिखर बोल्ट करवा मेतन करवा ඒ වගේම මේ text tool එකේ තව තියෙනවා අපිට පහල ට්‍රැක් කරගන්න. මේ වගේ මේ අගරට මේක right click කරලා මෙතන මේ පෙන්නන මේක පහල ටයිප් කරන්න මෙන්න මේ වගේ टूल लेकिन पुलवा मेक कलर कल विन बलू मैंने मे डिरेक्ट सिलेक्शन टूल लेकर अभी मुलिम पेन टूल लेकिन मे वे हेड फ्लैक इंतजन मे मे टूल लेकिन अभी तो मैंने मे वे मेकोट एडिट कर वोट मे टूल लेकर पावच करना डिरेक्ट सिलेक्शन टूल लेकर बुट पैन मे वीडियो के अन्य आकर मे पॉइंट गाने अभी विनस्कर पुलवा ये वगे अवस्था वाले मे टूल पावच करना इलाक बल मैंने मे रेक्टांगल टूल अभी रईट क्लिक कर मे वे गुड़ना अभी वाइक इनके बलम रेक्टांगल टूल मे वे अभी सिलेक्ट कर मे वे अभी एंतना पुलवा रेक्टांगल विशेषता मेरे अभी कलर्स मैंने मे विधि उड़े वाल मेरे अभी कलर्स विनकर इवे मैं स्ट्रोक के सैज से कल पेन सैज से कहना तपिट कलर्स विनकर हेड तल कम हेड तल तपिट मूट अभी सैज विनकर अदगर तपिट कलगा मेवा सॉफ्ट राउंड मेक अभी मेवा मुल कर्व तमें तपिट
විශේෂ ටූල් එකක් තියෙනවා මේකේ මට මේ කස්ටම් ෂේප් ටූල් එක අපිට මේ ටූල් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන උඩින් අපිට මේ වගේ ටූල් එකක් අපිට මේ වගේ ෂේප්ස් ටිකක් දීලා තියෙනවා ෆොටෝෂොප් වලම මේ වගේ ෂේප් එකක් අපිට ලේසියෙන් ඒකත් අපිට කලර්ස් වෙනස් කරගන්න ඒ දේවල් කරගන්න පුළුවන් कस्टम से सेप्स अभी टाइट करना पुलवा अभी वैद्य रीति बलोम अडवांस पाड़ वाले मन की तिना योग एडर का अरे इट पास अभी पुल मैंने मे मूव टूल बहुत हैंड टूल हैंड टूल अभी संपूर्ण मेवागे सूम करगत फाइल अभी मेवागे एडिट करेंगे मे सूम टूल पावच मेहमे आवश्यकता अरगने बड़े बहुत सूम करना पुलवा मे शॉर्ट कट कुछ स्पेस बार पावच स्पेस बार पावच බල අපිට ඕන තැනට පාස්වර්ඩ් යන්න. ඊට පස්සේ zoom tool එක. zoom tool එකත් අපිට ක්ලික් කරනකොට zoom කරන්න බලයි. ඊට පස්සේ මෙතන ඕන minus. ඒක අපිට zoom out කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කොටසක් මම drag කරලා යන්නත් පුළුවන්. mouse wheel එක ඕල්ට් එක බලන්න මවුස් වීල් එක කරගන්න බඩත් අපිට zoom out zoom in කරගන්න මේ වගේ පුළුවන් අපිට ලොකු වැඩක් කරගෙන යනකොට අපිට අනිවාර්යෙන් ඕන වෙනවා මේ වගේ zoom එකයි මේ hand tool එක පාවිච්චි කරන්න ගොඩක් කලාවට මේ වගේ විදිහට පහසෙන් එහාට මෙහාට ගිහිල්ලා මේ අපේ නිර්මාණය කරගන්න අපි ඊට පස්සෙන් තියනවා අපිට ඔසේ color कलर्स दागान विधि बल मेतनेट मे क्लिक कल सुधु कल दिखाई डबल क्लिक कर मेतन अपीट ओन कल अभी तो कल मेतन पेन मे विन कर अभी सिलेक्ट कर ලේයර් පැනල් එකත් අපිට මෙතනින් බලන්න පුළුවන්. ඒ ගැන චුට්ටක් කියන්න බැලුවේ අපිට ලේයර් පැනල් එකේ අපිට මේ දාගත දේවල් මෙන්න මේ ඇහැක මාක් එකක් තියෙනවා. ඒක අපිට ද ඕෆ් කරගන්න පුළුවන්. එතකොට අයින් වෙනවා. අපිට අවශ්‍ය නැත්නම් අයින් කරලා තියන්න පුළුවන් මේ වගේ. ඔක්කොම නැත්නම් නැත්නම් අපි ඒක දාපුවාම මේ වගේ නැවත දාගන්න පුළුවන්. ඒ වගේ මේ ලේයර් ගොඩාක් එකතු වුනහම අපිට මේවා හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා අපි මේවා නම් කරගන්නත් පුළුවන්. ඒතර මේ මේකක් උඩ ඩබල් ක්ලික් කරපස්සේ පස්සේ අපිට මේ වගේ ටයිප් කරලා ලේයර් එකක් නම් කරගන්න පුළුවන්. මේ ආකාරයට. ඒ වගේ මේ ලේයර් එකක් ලොක් කරගන්නත් පුළුවන්. මේ ලොක් මේකට අපිට රස එක මූව් කරාට ඒක සිලෙක්ට් කරගන්න බෑ. අපිට පහසුවෙන් ඊට උඩ තියෙන දේවල් වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය එකක් එහෙම වුණොත් හොයාගන්න බැරි වෙනවා.
අවස්ථාවල්දී මේ වගේ ලොක් එක දා ගන්න පුළුවන්. ඕන නැති රට ලොක් එක අයින් කරලා දානවා. හරි මේ ආකාරයට බේසික් ටූල් ටික තමයි අද කියලා දුන්නේ. අපි නැවත හමු වෙමු මේ ටූල් වලම ටූල් වල තව ඇඩ්වාන්ස් දේවල් ටූල් එකකින් එකට නැවතත් ට්‍යුටෝරියල් එකකින් අපි කතා කරමු.